රකල් ේට බේ න ි න් ෙන්න්සි ලින් ට පාල රන්න හෙල ේ තියන ජ ත්තු ග තියනවා එඇතු මට අධදකීම මදම වැයට ික්රගන්න බැ කි රලා ක තම්මයි ද න අප චන්ද්‍රර කලින් කිවේ අධදැකීමන් නැති දේශපාලනය කරල නැති එක්නෙක් මේරට ජානිපතිිරන්න පා ල න මිසා යක් රොට ක් නෙ. ඔ එක පාරට ගහැන් වැටිච්ච මිනිහට ගොනායන්න වගේ අද බඩමිල සීග්‍රයෙන් ඉහිල ගිහිල්ල තියෙන්නේ. ගොවිට පොහොර නැතුව ආදායම නැතිවෙලා තියෙන්නේ. දීවරයට තෙල්මිල වැඩිවෙලා විශාල පාඩුවක් ලබල තියෙන්නේ. ඒවගේ ම සොයන් රැකියාව කරන ජනතාවට එදිනදාවේල හොයාගන්න බැරුව විශාල දුෂකරතාවකට මූුණ පාල තියෙන්නේ. දරුවන්ට ஒන්ලයින් අධ්‍යාපනයයි පාසල් අධ්‍යාපනය දෙකම නැතිවෙලා. දෙමවුපියන්ටත් දරුවන්ටත් විශාල මානසික පීර්ණයයටට ලක්වෙනට සිද්ධ වෙලා තියෙන්නේ. අනි පැත්තෙන් චීනයේ ඉන්දියාවේ සහ ඇමරිකාවේ කෙලිබිම්මක් බවට අද අපේරට පත්වලා තියෙනවා. එක පැත්තකින් මේ චීනයට පෝට් සිටි හදල දෙෙන මන්, ග නවෙ බානවා ඇමරිකාවට අදාානට ලබාදනවා. වරාය අර්ද මේ විදියට එකක්කෙනාගේ සතුදු කරන්න ඒක්න ක පෙලිමක් බවට පත් කරන්න රාජය ඉඩදිල බලඟගින්නවා. ඒයගේ මද වැඩබිම මුඩුබිමක් වෙලා තියෙනවා. දේශපාලන පිට්ටනිය දඩබිමක් බවට පත්තුලා තියෙනවා. ඒ වගේම ජනතාවට අනාගතය ගැන කිසි ලලාපොරොත්තුවක් නැතුව වර්තමානය තුළලා අමිහිරි අධකයම් විින්ඳමින්. ංන්ගේේලකාප මිනිසු දේ ලක්කන තත්ත්වයක් තුළ අද මංහිතන්නේ ලංකාවේ ජනතාව ප්‍රකාශ කරන්න ඕන අද සෝකදිනයක් හැටියට. මොකද හේතුව ගේෑ සිලල්ද්‍රයක් මිසල්ලේකවේකින් රපියල් එද දෙෙස පනහ සකින් වැඩිලාති න. තිිරිග පිටි පැකටකක් රුපියල් දහකින් ඩවිලාතියනවා. සිම කිලෝවක් සිමෙන්තෙ පැකට්ක කරුපියල් අන තුකින් වැඩිවෙලාතියනවා. ඒ වගේම කිිපි කිිලෝග්‍රෑම්ම එකක් රුපියල් දෙසී පනහකින්. ෑම ග්‍රෑම් හසිය ප කට් එකක රුපල් සියයක ඩවිිලා තියෙනවා ඒ මදිවට දැන් ඇත්ත වශයෙන්ම තෙල් සංස්ථා සපාතිවරයක් කියෙනවා තෙල් සසාස්ා බිලිය හැත්තව පාඩු ලබල තින හින්දා ෙල්මිල නැතවතාවක් වැඩි කරන්න ඕන කිලිවරල්ල. එකොට මේකට සමගාමී මොකක්ද වෙන්නේ සාමාන්‍ය මිනිස්සු කන කොත්තු රොටිය පරාටයක පලේන්ටියක කිරිතයක බිත්තර රොටිය ඉන්දියාපේ මේ ඔක්කෝම වැඩි වෙනවා. එතකොට ජනතාවගේ ආදායමත් අඩුවෙලාතතියෙදදි. දායම තවතුරටත් අඩුවමෙන් පවතීමින් තියෙද්දිී බඩුමිලත් ආස උත්සතගි හම අද ගෙදර අම්මාවරුන්ට ඉචුරුවෙන්නේ මේ තමන්ගේ දරුවන්ට කන්න දීලලා බඩගන්නන්නේ නිසාගන්න වෙන යුගයක්ක්තම නිර්මාණ ලා තින. එනිසා මයින්ද මාත්‍යයට බුදු භවත්ව ඒවා ගේයාාගෙන ගොට බේරජ පක්ෂතමයි මේ රට බේරගන්න පුළලුවන් එකමේ විරවාගගේයාගෙන. ෙලුම් පහොටුවට වැැඳ කියනගේ ජනතවාද ඒගේ අම්ම මමුත්මතක් කරන තත්වරතමයි පත්තුලා තියෙන එති එනිසා අපි පැහදිලිව කියන්න කැමැති මෙච්චරමසා විශාල බඩුමිලක් හිල යද්දී. හදිසියේ මනාමල් රාජ පක් සැමැත්තුමා මේ ක්‍රීඩාවයි මේ යවන කට යුතු කෙනෙ සාකර්තා කරන්න කෙන්නාවට යනවා දවසකර දෙකටත මන්දා. හරිද සීලංකන් එයාලයින් ගුවන් ගමන කියන්නන්නේ. එතකොටි දන්නවා ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවේ ගමනාන්තයක් කෙන්න්නේයාට නෑ. දැඇතුමා කියනවා චාට කරගන කියනෑ කියලා අපි දන්නවා ජනධිපත්තුමා ඕනත් සාමාන්‍ය ගුවන් යානය තම යන්නේ. එතකොට සී ලංකන් යාලා ඉන්න නාමයි රාජපක්සය මචිතුමා යනදාසලම ෆ්ලයිට්ක ෆලි බුක්ුණේ කොහොමද කියලා අපටන තේරෙන්නේෑ. අවසානදී ඒ සාමාන්‍ය කරනය කරන්න මාලදිවයියට ගිල්ල මේ ක්‍රීට කියට උත්්‍යයජයක් ලබාදයනවාගේ ගල්ලන්තිමටේ මචකක් පරදලතමයි ලංකාවටාවේ. බඩුමිල මේ විදහල අද්දී. පලකය හසිරන විදිිය න මේ විදිලේ. තොට දෑ ඇත්ත වශයෙන්ම මොලහතානාව එකොට කිව්වා ඔන්න දැන් මයින්ද මාතර බැරින්ද. ගෝටාබේ මහතකෙනනවා. ගෝටබේ මාතර බැහිදා. මොලහතතාන එවා. මොලහතානාව මොක්කො මාරියයි ඊට පස්සෙකවා නෑ එටත් බැරිද ගබ්‍රාල්ල පාරල මේන්තු ගයින් කරල මහ ැංක අධිප කරනවාකිලා. ඊට පස්සේ මේ ඊය ප්‍රේදා. මේ මන්දකාණ්ඩු ඇමතුරු මාධ්‍යවෙල ඇවෙල්ලා මේ කෙන්දදිරිගානාව අපිට හොඳ කලක් උදාවෙන නීමතයි හොඳ හොඳ කලක් උදාව නීමමතඇකිල්ලා. අපට පේනෝද හොඳ කල උදවෙලා තියෙන්නේෙ. මේ වැඩිීම ගෑස්වර නයි තිරිගු පිට මෙන්න්ති කිරි පිටිතෙ ලොක්කම. ඒේ නිසා අපට කියන්න කැමති මටනම් පොඩි සැක අත් තියෙනවා මොකද මේ අයට ජනතාවවෙලක් නවද දෙෙවෙලක් නව තුන්වෙලක් නවද කිය ගැන කිසිීම කැක්කුක් නැති කණ්ඩායක්ක් මේ ගොල්ලො. නිසා. මේක රජපක්ෂ පවුලේ අවසාන වාරය බවයගොල්ලො දන්නවා. එනිසායි අවසාන වාර්ය තුළ කළ කරග හැකි සියලුද උප්‍රය මට්ටමින් කරගනීම තමයි තමන්ගේ එකම ලාපොරොත්තුක ලබදන්නවා. ති තුළ නතාව තුට්ටු දෙකට දාපු මේ පාලකයෝ මට සකයක්ත් තියෙනවා. ඉදිරියට එන්න ය මනියමිත අයවේදී සහ.ම ඉන්දියාව සතුට කිරීම සඳහා. ඉන්දියාව සතුට කිරීම සඳහා ලබන අවුරදේ මුල්බාගගේ පවත්තුවන්නට සැලසුම් කරන. පලාස්සබා මැතිවරණ ඉලක්ක කරගෙන මේ අය ඉදිරියේදී අ ජනතාවරටන්න බඩුමිල අඩිකීම සඳහා. මෙසේ ඉහළ මිලකින් බඩුමිල වැඩිවෙන්න ඉඩ දුන්නාය කියලා අපට සකයක්ත්තියෙන. මොකොත කොහොමත් පලස්සබා මැතිවරණය එද්ද මේ ගෞල්ලන්ට ගමට යන්න බෑ. මොකද ගොවීය උදල්ලාරංගෙනවා. දීවරයා පොල්ලාරං එෙනවා. මේ රැකයා කරන්න මිනිස්ු ඇල්ලා කන පැලන්න ගහන ලෑස් වෙල ඉදී හරද මොකද ඒ මට්ටමට මේ මිනිස්සුම්ම හිරකරලා තියෙන්නේ. අද ගමට යන්න බැරි තත්ත්වඇත්ව ඒ වෙලාවදි මායාාවත්දාන්න පුළුවන් අන්නා අපි පැගේජ්ජකකිින් මිල අඩුකරා දැන් සංචාරකයනවා අපේ රට ආර්ථක හොඳදයි කියලා බඩුමිල අඩුකිරීමේ වුවමනාවකින් දැම්මේටික වැඩිකරා දෙකල සක්කයක්ත්තිය මොකද හේතුව ඉදිරි මැතිවරන සමියයදී. අප දැනනවා අවසානදී. ප ිනිස් ල් ලට කල් පට හර ගොල්ල දෙ න වන් රකයා කරන්න කියලිවල්ලා චන්ද ගන්න. මොකද හෙත්තුව නීති විරෝධී ලෙස අයවයට යෝජනායකොතු කරමින් ඉන්නවා. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීලට පමණක් රුපියල් මලියන සීයක් ලක්ෂ දාහක් සංවර්ධන ප්‍රතිපාදන කියලා සවන් රකයා හැටියට බෙදාහරන්න. එවගේම පෝටඒ පර්ලිමේන්තු ඉනති ආසන සංවිධානය කළලා ඉන්නවා සම්බන්ධී කර කමට පසබාපතිල හැියට. මේයට ම ක් ක්ෂ දෙසියයක් බාදන. ඒමට රාජ්‍ය මුදල් එෙම දෙන්න බෑ මේ ලබා දෙන්න හදන්නේ ඉදිරි මැතිවරණ කාලේ ඉලක්ක කරගෙන සුවන්ද්‍ර කියයා ආදාාරකිීලිවරලා තහඩුබෙදන්න බඩුබෙදන්න පුටුබෙදන්න ක්‍රීඩා බාන්ඩ පෙදන්න මොකුත් මනැත්ත එක ෙරට රුපා විසිි පන්ධාගේ විතර කුගුල් පට හරි පබෙදලලා චන්දගන්න ඉන්දයා සතුට කරන මැතිවරණයදී. ඉතින් එනිසා අපි මේ ආණ්ඩුවට කියන්න කැමැතියි ඇත්ත වශයෙන්ම. එදදාානම සේ හැත්තෑමදදි සිරිමාව බන්්ඩාරණයක මැතිනිය හඳෙන් හාල් සේරුවක් ගෙනත් එදදාානමසේ හත්තෑ විදි ඩලි සේනායක මහත් එගුවා හල් සේරුවත් දෙන්නම් කියලා. සිරිමමාාව බන්ඩාරණයක මැතිනිය වෙල්ල ගුවවා අපි හාල් සේරු දෙකත් දෙන්නම් කියලා. කොහන්ද දෙන්න කියලා හවා. ඇවවා මැකිවා හඳෙන් හරි හාල් ගෙනැත් දෙන්නෝ කියලා. අපට මත්තක ඒ කාලෙත් අදවගේ බයිෝ හිටියා. ඒ බයි ඔඒ කාල පෙළපාලක ඇතමයි මොනාද. ීර නැව තේබොන්න මිනිස් නැතුව හොඳිකන්නම් මැතිනි කියනවනම් අපි පිදිර වනත් කන්නම් කිලිවරලා. එහෙම තමයි යාව ඇවිල්ලා පෝලින් යුගයක් නිර්මාණය කරලා අද වගේ එදත් පෝලින් යුගයක් නිර්මාණය කරලා මිනිස්සුන්ට සතිර දවස්ක බත් කන්නක් පුළුවන් නීතිගෙනල්ලා. අවසානදී ජනතාව තැලනපෙරන එක හංගන්න මාධ්‍ය ආතන ඔක්කෝම පවරගත්ත ආණ්ඩුවට. අද වගේම තමයි. ප්‍රජාත්‍රවාදේ නැතුව. මාධදනනි දාස නැතුව මුලි මිනිස් අයිතිවාසික නැතුව බඩුමිල ආස උසර නක්ගල ඩොර් හිඟයක්ක් ඇතිකරවලා පෝලිින් යුගයක් හදලා සම්පූර් නන්නතාාර කරලා විපක්ෂය මර්ධනය කරන පතිපත්තිය ගියා මොකද වනේ. හැත්ත හතේදී. ජයාර් ජයවර්ධනාවේ. හයම් පහකි දින්න ජයාර්ජාර්ධනය අධිපත්තුමා. හයම් පහකින් දින්නේ. එනිසා අද ඕරකල් ඩේට බේස් දාන ආටිෆිෂල් ඉන්ටල්ල ජෙන්සි වලින් රට පාලනය කරන්නාපුවායගේ. ේරලා කියෙන්න ජනතිිපත්තුම පිල්ියරගෙන යෙනවා එත්තුමට අදකීම මද මේ වැ ික්කරගන්න බෑ කිලරල්ලා ඕක තමයි දජන අපි චන්ද්‍රර කලින් කිව්වේ අදදැකීමන් නැති දේශපාලනය කරලා නැති එක්නෙකවා මේරට ජනතිිපති කරන්න එ පාකිලිවුරලා. ඉති එනිසා අපි ඉතාම පැහැදිලිුවෝ කියන්න කැමති. අද මේරට විදේසිිකයන්ගේ කෙලිබිම බාට පත් කරපු වැඩබීම මුඩුබිමක් බාට පත් කරපු හරිද ඒවගේම දෙේසපාල පිටනිය ඩබි මව් යිවට පත් කරපු. මේ රටේ ජනතාව කබලෙන් ලිපට මේ බස්සපු. ඒවගේම තුන් එලකාප මිනිස්සුන්ට දෙවේල කන්න හදපු, දෙවේල කාාප මිනිස්සුන්ට එකවේ ලක්කන්න හදපු, ඒ මිනිස්සුන්ට ලෙවකන්න ආර්ථිකය කදාපු මොලහතානෝගේ ඉඳලා. මේ කියන සියලු දෙනාගේම හත්මුරු පරම්පරාට මත ජනතාව සාප කරනවා. එනිසා ආද ඇමතිවරුන්ගේ රූපිය ගොන්කරත්වෙන බැඳලා. ඒගේ පම්බයෝුව පත් කරන යුගා බෝඩ පත්තුලාතියෙනවා ති එනිසා අපි ඉතාම පැහැදිලි කියන්න කැමති මේ ගෑස් මිල අනිවාර්යම අවරපල් පන්සකන්ත් අඩගාය අඩු කරන පුළුවන් කමතියනවා. සිමන්ති මිල කිරිපිටිමි අඩු කරන්න පුුවන් කමතියෙනවා. මේවා මැතිවරණ කාලයේදී කරාව. ඒ ඒ වෙනුවෙන්තාව මේ කර එනිසා ජනතාවාද එච්චර මෝඩනෑ කියන මේ අයට තේරේවි. ඒක පලාස් සබානමි ඕන ැතිවරණයක් ඉදාව සතුදු කරන්න හරි, කාව සතු කරන්න හරි තියන්න තිබ හම ඒක ප්‍රතිප ල දයක්කගන්න පුළුවන් වවි.